ආයුබෝවන් යාළුවනේ, ඒ ඉලෙක්ට්‍රිකල් YouTube channel එකට මගේ යාළුව සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකෙන් මොකදන් පෙන්වන්නේ රයිස් කුකර් වල පිළිමෙන් තියෙන අර වෝම් එකේදී රස්නය පාලනය වෙන උෂ්ණත්වය බත් එකේ රස්නය පවත්වා ගන්න මෙන්න මේ උපකරණය පිළිබඳවයි. මේ උපකරණය කොහොමද වැඩ කරන්නේ, මේක මොකක්ද, මේකෙන් මොකද කියන කාර්ය කිරීම පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් අද සාකච්ඡා කරන්නේ. හොඳයි, අපි එහෙනම් ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද මේක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. හොඳයි යාළුවනේ, ඕගොල්ලෝ දන්නවා රයිස් කුකර් එක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට කුක් වර්ම් කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ බත ඉදෙනකොට මේ ලයිට් එකපත් වෙනවා. බත ඉදිලා ඉවරනාම මෙන්න මේ වර්ම් ලයිට් එකපත් වෙනවා. වර්ම් ලයිට් එකපත් වුණාම අවශ්‍ය ඒකෙන් කරන්නේ බත රස්නේම් පවත්වා ගන්නවා. හැබැයි දිගටම බත් මේ හීටර්ස් එක වැඩ කරන්න දෙන්නේ නැහැ. හීටර් එකට කුඩා කරන්ට් එකක් ලබා දීලා හැම වෙලේම වෝම් එකේ තිබුණොත් බත රස්නේම් පවත්වා ගන්න විදිහට තමයි සකසලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඒ වෝම් එක කන්ට්‍රෝල් කරන යුනිට් එක පිළිබඳවයි. මේකට කියන්නේ නම වශයෙන් යාළුවනේ රයිස් කුකර් හීට් තර්මොස්ටැට් වෝම් ප්ලේට් කියලා තමයි කියන්නේ. හීට් තර්මස්ටැට් වෝම් ප්ලේට් කියලා තමයි කියන්නේ මේ තියෙන උපකරණය. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ඕගලන්ට පෙන්වන්න කලින්. මගේ ළඟ මේ ජාතියේ පිච්චිට් එකක් තියෙනවා. මම අද ඕගලන්ට මේ වීඩියෝ එකකින් මේ ගැන විස්තර කියලා දීලා ඒක පොඩ්ඩක් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැනගන්නත් එක්ක ගලවලා පෙන්නනවා. ඊට කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් මේ පිළිබඳව. මගේ කලින් වීඩියෝ එකත් මම ඕගොල්ලන්ට පෙන්නුවා රයිස් කුකර් වල විදුලිය ඉතුරු කරගන්න ටිප්ස් එකක් කියලා වීඩියෝ එකක්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මගේ channel එකට ගිහින් රයිස් කුකර් ප්ලේලිස්ට් එකේ වීඩියෝ එක තියෙනවා. මම ඕගොල්ලන්ට මෙතනින් බලාගන්න ඩිස්ප්ලේ එකක් දාන්නම්. අන්න ඒ thumbnail එක තියෙන වීඩියෝ එකට ගිහින් බලන්න. ඒකේ සම්පූර්ණ මේ වීඩියෝ එකේ මම කියලා තියෙන්නේ රයිස් කුකර් එක අතන බත ඉදිලා වෝම් එකට වැටුනායින් පස්සේ සාමාන්‍යයෙන් අපි විදුලිය ඉතුරු කරගන්න නම් බත් එක මේ බිත්තියෙන් ස්විච් එක ඔෆ් කරන්න කියන එක තමයි මම මේ වීඩියෝ එකේ කිව්වේ. මොකද අපි බිත්තියෙන් ස්විච් එක ඔෆ් කරන්නේ නැතුව මේ තිබුණොත් අර මම කලින් පෙන්නුවා වගේ වර්ම් ලයිට් එක පැත්තට වැටුණොත් මේ ස්විච් එක ඇක්ටිවේට් වෙනවා. මේකේ තියෙන මේ ප්‍රතිරෝධකයක් විදිහට දඟරෝතලා තියෙන්නේ, ඒ විදිහට හදලා තියෙන්නේ. එතකොට ඒ බාධකයක් ඇති කරගෙන ඒ බාධකය හරහා මෙතන මේ විදිහට විදුලිය සම්බන්ධ කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති, මම තව ටිකක් ලං කරලා පෙන්වන්න. මේ ඒ බාධකය හරහා ගැලින්ම මේ එලිමන්ට් එකට කරන්ට් එක යනවා. මේ යන විදිහට තමයි මෙතනින් මේවා සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඕගලන්ට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ වෙනකොට ඕගලන්ට වුණත් ඕගලන්ට රයිස් කුකර් එක ගලවලා බැලුවොත් අවබෝධය තියෙන කෙනෙකුට ඒ කරන්ට් එක යන විදිහ පැහැදිලි වෙනවා. මොකද මේ තියෙන එලිමන්ට් එකේ නියුට්‍රල් ෆේස් අපි සප්ලයි එක ලබා දෙන පොයින්ට් දෙක, ඒ දෙකට තමයි මේක හරහා විදුලිය එන්නේ සීරියස් ක්‍රමයට. ඒ කියන්නේ මේක හරහා මෙතන බාධකයක් ඇති කරලා තමයි අර 230 විදුලිය මෙතෙන් තෙවන්නේ. එතකොට මේ එලිමන්ට් එකට කුඩා විදුලි ධාරාවක් ලැබෙන හින්දා හිමීට රත් වෙන්නේ. ඒක තමයි මේකෙන් කරෙන්නේ. ඉතින් මම ඕගලන්ට ඒ කලින් වීඩියෝ එකේ නම් කිව්වේ මේ වෝම් එකේ තියාගන්න එපා. ඕගලන්ට නොදැනීම මේ වෝම් ප්ලේට් එකටත් මේ වොට් 35 40 45 ගන්න වෝම් ප්ලේට් තියෙනවා. ඉතින් නොදැනුවත්වම මේක දවසක් රයිස් කුකර් එක මේ වෝම් එකේ ඔන් එකේ තිබුණොත් එහෙම පැය 10ක් විතර දිවුවොත් එහෙම නිකම් වොට් 450 වොට් 450 කියන්නේ ආසන්න වශයෙන් මේ ගෙදර ලයිට් බිලෙන් පොයින්ට් භාගයක් විතර වෙනවා. ඒක නිසා මම ඒ වීඩියෝ එකේදී ඕගලන්ට කිව්වේ බත් එක ඉදිලා ඉයලා වෝම් පැත්තට වැටෙන පස්සේ බිත්තියෙන් ස්විච් එක ඔෆ් කරලා දාන්න කියන එක තමයි කිව්වේ. හරි, දැන් ඕගලන්ට මම ඒක දැනගන්න කිව්වේ. කැමති නම් ගිහිල්ලා බලන්න යාළුවනේ. හරි, අපි දැන් මේක ගැන කතා කරමු. මේකෙන් කෙරෙන්නේ ඒ කිව්ව කාර්යය තමයි. මේකෙන් ප්‍රතිරෝධය සකසලා දීලා බත් ඉදෙන්නේ නැති, ඒ කියන්නේ දැන් රයිස් කුකර් එකේ බත් ඉදෙන්නේ මේ විදිහටනේ. මෙතන මැග්නට් ස්විච් එක හරහා මේ තියෙන පවර් කන්ට්‍රෝල් ස්විච් එක, පවර් කන්ට්‍රෝල් ස්විච් එකෙන් ඩිරෙක්ට් පවර් එකක් මෙතන මේ එලිමන්ට් වලට ආවම එලිමන්ට් රත් වීම නිසා බත ඉදෙනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. බත් ඉදුණාන් පස්සේ වෙන ක්‍රියාදාමයක් තමයි මේ හීට් ප්ලේට් එක, තර්මොස්ටැට් ටෙම්පරේචර් හීට් ප්ලේට් එක. එතකොට මේකෙන් කරන්නේ අපි වෝම් එකේ තියෙන ලාවට පොඩි රස්නයක් ලබා දීගෙන ඉන්නවා. ඒ වගේම කලින් යාළුවනේ මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක ඕගොල්ලන්ට රයිස් කුකර් ගැන පෙන්නුවා. මයික්‍රෝ ස්විච් එකකින් පාලනය වෙන, ඒ කියන්නේ මේ බත් ඉදෙන එලිමන්ට් එකට පවර් එක යන ලයින් එක කන්ට්‍රෝල් කරන්නේ මයික්‍රෝ ස්විච් එකකින් මෙතන.
ඒක තියෙන මයික් සුවිච් මේක මේ මයික් සුවිච් එකක් නෙමෙයි තියෙන්නේ මේක පවර් කන්ට්‍රෝල් සුවිච් එක මේකේ තහඩු දෙකක් තියෙන්නේ ඒකත් අර වගේම තමයි තහඩු දෙකක් තියෙන්නේ මේ සම්බන්ධව මම රයිස් කුකර් වීඩියෝ වල ඔයගලන්ට කලින් පෙන්නලා තියෙනවා ඉතින් බලපු නැති අය ඉන්නවනම් කැමති නම් එකක් ගිහින් බලන්න ඉතින් මේකෙන් කරන්නේ මේ බත් ඉදෙනකොට මේක මෙහෙම අපි හොන් කරලා තියෙන මේක බත ඉදෙනවා මේක බලන්නට මේ ඒ කියන්නේ බත් ඉදෙන වෙලාවට මෙහෙම එබිලා තියෙන්නේ ඊට පස්සේ මේක අපි නිකන් තියන ලාවට මෙතනින් මේ පල්ලෙහාට ආපු ගමන් මේක මෙතනින් මේ ප්ලේට් එක ඈත් වෙනවා මේ මෙතන ඔයගලන්ට පේනවද නැහැ පොඩ්ඩක් ඉන්නකෝ බලන්න ඔය තියෙන්නේ මේ මෙතෙන් තමයි කරන්ට් එක සම්බන්ධ වෙන්නේ ඒකෙන් තමයි කරන්ට් එක සම්බන්ධ වෙන්නේ දැන් ඈත් වෙලා තියෙනවා ඔය ඔයගලන්ට පේනවද බත් එක ඔන් කරගමන් ඔන්නව වදිනවා බලන්න මෙතන වදිනවා මේ ඒ විදිහට තමයි පවර් කන්ට්‍රෝල් ස්විච් එක වැඩ කරන්නේ හරි එතකොට අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඊගෙන නෙමෙයි ඔයගලන්ට මම මෙන්න මේ මේ වෝම් ප්ලේට් එක ගැන පෙන්වන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ හොඳයි අපි එනම් ගිහිල්ලා බලමු වෝම් ප්ලේට් එකක් පිට්ටි එකක් තියෙනවා මගේ ළඟ මේ තියෙන්නේ මේක බොට් 35යි මේක 40 මේක 40 එක එක ඒවට වෙනස් වෙනවා ඒක ප්‍රශ්නයක් නෑ ගන්න බොට් ප්‍රමාණය අනුව තමයි වෙනස් වෙන්නේ මේක මේ ඇතුලින් දුන් දාලා සෞත්‍ය වෙච්ච වෝම් ප්ලේට් එකක් අපි ඒක පොඩ්ඩක් ගලවලා බලමු ඕගොල්ලන්ට දැකලා නැති අය බලන්නත් එක්ක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි බලමු ඊගා මේක ඇලුමිනියම් තහඩු වලින් තමයි මේ ආවරණය කරලා තියෙන්නේ එබැවින් ඒක මේ වැඩි ගණන් කමන්නේ මේ අතිනොත් මේ වගේ මේ නියනක්වත් මොනක්වත් මම යොදා ගන්නෑ තුනී ඇලුමිනියම් ආවරණයකින් තමයි හදලා තියෙන්නේ මේ විද්‍යුත් පරිවාරක ආවරණ දෙකක් මොකද මේ 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 තහඩු ඇලුමිනියම් නිසා මේ විද්‍යුත් සන්නායක එතකොට ඒවට ගිහිල්ලා මේක වදින නිසා තමයි මේ මේ දෙක තියෙන්නේ මේක විද්‍යුත් පරිවාරක මයිකා වගේ මොන හරි හදපු දෙකක් ඒවා විද්‍යුතේ ගමන් කරන්නේ නැහැ එතකොට මේවා වැඩිවන්ට මේ ෂෝට් වෙන්නේ නැහැ මේක තියෙන්නේ හීනි ඔයාලා පේනවද චූටි ඇහැට පෙන්නේ චූටි කම්බි තියෙන්නේ මේ කම්බි මේ පැත්තෙන් ඇවිල්ලා මේ මෙතනින් ඇවිල්ලා මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ ඊට පස්සේ මේක වටේ ඔතලා 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 හීනි කම්බියක් මෙතනින් අවුට්පුට් එක දීලා තියෙනවා එක පැත්තකට අං කැඩුනා ඊට මේක කැලින්ම 230 වලට හදලා තියෙන යාළුවනේ මේක වෝල් 230න් වැඩ කරනවා හැබැයි මේක චූටි කම්බියක් තියෙන මම මේක දැන් පේන්නේ නැහනේ ගොඩක් ලං කෙරුවත් කැමරාවට පේන්නේ නැහැ සද්දේ ඇහෙනවා මේ මේ කම්බි පැටලි පැටලි යනවා මම මේක කඩලා ඔයගලන්ට පෙන්වන්නම් මැද වෙන් වෙනවා මේ කම්බිය මේ මේ චූටි කම්බියක් තියෙන්නේ පේනවා දිග ඇරෙනවා මේ විදිහට මේක වටේ ඔතලා තියෙන්නේ වෝල් 230ක් දෙන්න පුළුවන් ඕම්ස් එකක් ඇති වෙන විදිහට මෙතනින් තියලා පාස්සලා මේ වයර් එකට මෙතන ඉඳන් හීනියට ඔතල 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 වෝල් 230ක විභවාන්තරයක දෙන්න පුළුවන් ඕම්ස් එක එනකන් මේ පැත්තට එනකන් ඔතලා තියෙන්නේ මේක මේ පිට්ටිච් එකක් යාළුනේ මේකෙන් දුන් දාලා මේ රයිස් කුකර් එක ඇතුලින් දුන් දාන්න ගත්තා ඒ කියන්නේ මේ දුන් දානවා කියලා මට එක්කෙනෙක් ගෙනල්ලා දුන්නා මේකේ නෙමේ වෙන එකක මෙහෙන් දුන් දුම එනවා යට පැත්තින් කියලා තමයි ගෙනත් දුන්නේ ගලවල බලපුවම මේක තමයි දෙදේ ඒ කියන්නේ ඒක කල් යනකොට සවුත් වෙනවා මේවා ඉතින් පාවිච්චි කරන්න ඕනයි ඉන්නවනම් ගොඩක් කාලවලට මේ විදුලිය ඉදින් නොදැනුවත් නැස්ති වෙන නිසා මම නම් මේවා ගොඩක් කාලවලට අපව දාන්නේ නැහැ ඒගොල්ලන් තේරුම් කරලා දින මේක අයින් කරලා දානවා යාළුවනේ ඉතින් ඕන කෙනෙක් ඉන්නවා මේක රුපියල් 500ක් 550කට විතර මේ රයිස් කුකර් ඔය බ්ලෙන්ඩර් මේ වගේ බඩු ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් පොඩි
උපකරණවල බඩු විකුණන ෂොප් වල ගන්න තියෙනවා. පෙර 500ක් 550ක් විතර ඇති. ඉන්දෙන් දිගෙන පේනවා නේද? හරි. මේ විදිහට තමයි heat thermostat මේ warm plate එක හැදිලා තියෙන්නේ. ඕගොල්ලෝ ඉතින් මේව ගලවලා බලන්න යන්න එපා. හොඳට තියෙන rice cooker එකේ. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ආයි හදන්න මොකුත් ආයි කරන්න මොකුත් නැහැ. සමහර අය මේ මම සමහර වෙලාවට මේව හයි කරන්නේ නැහැ නේ. එහෙමම වීඩියෝ කිවර කරනවා. ඒක සමහර අය කමෙන්ට් දානවා මේක හයි කරේ නැහැ නේ කියලා. ඉතින් යාළුවනේ මේක මේ වැඩක් නැහැ. දැන් ආයි හයි කරන්න කාලේ නැස්ති කරන එකත් බලුවා දැන් මේ ඕගොල්ලන්ට බලන්න වීඩියෝ එක නයි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මේ මේ මයිකා වගේ පරිවාරක ද්‍රව්‍යයක මේ දෙපැත්තට දාලා තියෙනවා විද්‍යුතය කාන්දු වෙන එක වළක්වන්න. මේ දෙපැත්තට කාන්දුනොත් ට්‍රිප් එක ඕෆ් වෙන වගේ ප්‍රශ්න වෙන හින්දා. ඉතින් මේ වගේ තමයි වෝම් ප්ලේට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ වෝම් ප්ලේට් දැන් ගොඩක් මෙහෙම ගන්න තියෙන සමහර ඒවා නම් මෙතන වෝම් ප්ලේට් එක වෙනුවට මේ ප්ලේට් එක වෙනුවට එන්නේ තර්මස්ටැට් එකක් එනවා. අයින් වල තියෙන තර්මස්ටැට් එක අඩු වැඩි කරන්න තියෙන්නේ. ඒ වගේ තර්මස්ටැට් එකක් එනවා මෙතන කරකෝල ගානට සෙට් කරලා මේගොල්ලෝ. අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට උනත් ඕන නම් තව රස්නේ වැඩියෙන් තියාගන්න ඕනේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. සමහර ඒවා මෙතන තර්මස්ටැට් එකක් එනවා. මේ වගේම තමයි ලයින් එකට කනෙක්ෂන් එක දෙන්නේ මේ විදිහටමයි. මේ විදිහටම දීලා ඉතින් ඒ තර්මස්ටැට් එකේ දෙපැත්ත මේ විදිහටම සෙට් කරනවා. ඒ වගේ වීඩියෝකුත් මම ඔයගලන්ට බලන්න ඕන අයට මේ හම්බුනොත් පෙන්වන්නම්කෝ. හොඳයි යාළුවනේ. එහෙනම් වෝම් ප්ලේට් එකේ කතන්දරේ ඔච්චරයි. දැකපු නැති අය බලන්න, ඉගෙන ගන්න ඕන අයත් බලන්න. කාට හරි එක මිලදී අරන් හයි කර ගන්න ඕන නම් ගන්නත් තියෙනවා. රුපියල් 500ක් 550ක් විතර ඇති. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ ගැන බුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් ඉන්නම්. මම අමල් සේනාරත්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.